අපි සාකච්ඡා කරන්න අතේ එක පත්‍රය දුර් මේක ප්‍රශ්න 40ක් තමයි තියෙන්නේ පළවෙනි ප්‍රශ්නය අහනවා එකම කාණ්ඩයට අයත් සතුන් ඇතුළත් රූප කොටුව තෝරන්න කියලා කියනවා එකම කාණ්ඩයකට අයත් පළවෙනි දෙන්නා රාත්‍රී කාලේ හැසිරෙන සත්තු තමයි හැබැයි කුරුල්ලෙක් සහ සතෙක් බල දන්නවා මේ වවුලා කියන්නේ කුරුල්ලෙක් නෙවෙයිනේ එහෙම නේද? ඔව්. ඇයි බවුල කුරුල්ලෙක් නෙවෙයි කියලා අපි කියන්නේ? ඔව් කිරි කිරි වැටෙන සතෙක්. පී වැටෙන සතෙක් තව හේතු. පැටව මගින් බිහි වෙන්නේ බිත්තර දාන්නේ නෑ. තව රාත්‍රි කාලය කියන කතාව නෙවෙයි ඒක මේ කුරුල්ලෙක් නොවෙන්න හේතුවක් නෙවෙයි මේ ඊට අමතරව පුතේ ඌට අත්තටු නැහැ කුරුල්ලෙට අත්තටු පියාපත් තියෙන්න ඕනේ ඌට අත්තටු එහෙම නැත්නම් පියාපත් නැහැ අත්තයි කකුල් දෙකයි අතර සම්බන්ධ වුණු හැමක් අන්න හරි අත් දෙකයි කකුල් දෙකයි අතර සම්බන්ධ වෙච්ච හැමක් තමයි තියෙන්නේ ඒ හැමෙන් තමයි ඌ පියාඹන්නේ මේ නැතුව අනිත් කුරුල්ලන්ට වගේ පියාපත් නෙවෙයි ඌට තියෙන්නේ එතකොට ඒ හින්දා ඌ කුරුල්ලෙක් නෙවෙයි සතේ ඒ හින්දා අංක 1 පිළිතුරක් විදිහට මට තෝරගන්න බැරි වෙනවා දෙවෙනි එකේ කොහොමවත් ගලප ගන්න බෑ ඉබ්බෙකුයි මාළුවෙකුයි වෙයි තුන්වෙනි එකේ ඉන්නේ සමනලයා සහ වන්දා මේ දෙන්නම කුමිසත්තුනේ එතකොට අපිට අංක තෝරන්න පුළුවන් කී තෝරන්න පුළුවන් अंक तुन तोरा पलिनी पलिनी संबंध अतीनवा रात्रि काले सत्नी संबंध अतीनवा तुम्हें कुमी सत्न कारण अभी अंक तुन तोर पूसाई मी आई පාද හතරක් තියෙන සත්තු මු බඩ ගාන යනවා පාද හතරක් තියෙනවා පැන පැන යනවා පාද හතරක් තියෙන දර ගමන් කරන ඉඳන් ඇවිදගෙන යන්නේ නේ මේකේ තියෙන ගමන් විදි අනුව මේක පාවිච්චි කරලා තියෙන්නේ ගමන් විදි අනුව අපිට ගන්න වෙන අංක එක ඇවිදගෙන දෙන්නම මෙයා බඩ ගාන මෙයා ඇවිදගෙන මෙයා පැන පැන මෙයා ඇවිදගෙන අංක එක ආදේශන සම්බන්ධයක් වෙනම යුගල අපි නිතරම හම්බෙන ප්‍රශ්නයක් ආදේශනය කියන්නේ ඒ වෙනුවට යොදාගත හැකි වෙනත් දෙයක් අපි තල කන්න හිතාන ඉන්නවා රස කැලිය වලට ඒ වෙනුවට හකුරු ගෙනාවට හරියන්නේ නැහැ තල වලට හැබැයි හකුරු දාලා හදනවා තල කැලිය ඇතුලේ හකුරු දාලා තියෙනවා එක සම්බන්ධයක් නෙමෙයි තල වලට හකුරු හරියන්නේ නැහැ ඊළඟට දෙල් උයන්න හිතාන ඉඳලා පොල් උයලා හරියන්නේ නැහැ දෙල් වලට නෙගගෙන පෙන්නෙත් නැහැ හැබැයි අපි හකුරුත් එක්ක තේබොන්න හිතනවා හකුරු ඉවරලා ඉතින් සීනිත් එක්ක හරිය තේබොන්න පුළුවන් හකුරුයි සීනි කියන්නේ ආදේශන සම්බන්ධයක් තියෙන ද්‍රව්‍ය දෙක අංක තුන සේ උත්තරේ දෙක බැරිද ඒ කියන්නේ දෙල් වලට පොල් आदेश 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 संबंधी आदेश संबंधी සපත්තෙක වැළුව සපත්තෙක මී එක් කාලා හරි මොකක් හරි වෙලා නැත්නම් සපත්තෙක හිරයි දාන යන්න බෑ මොකද්ද කරන්නේ යා සපත්තු නැති වෙනවද වෙන මොකක් හරි කරනවද සෙරප්පු දෙකක් දාන්න ඕ සෙරප්පු දෙකක් දාන යනවා එහෙනම් සපත්තු වෙනුවට සෙරප්පු ආදේශකය ඒ වෙනුවට සප ඒතර මේ මේස් දෙක නෙවෙයි මේස් දෙක සපත්තුවත් එක්ක සම්බන්ධ කරගන්න එකක් නේ
ආදේශනය කියන්නේ ඒ වෙනුවට යොදා ගන්න දේ. දැන් ඔයාට සපත්තු වෙනුවට උත්තර දෙනවා, මේස් දෙකක් දෙනවා, සෙරෙප්පු දෙකක් දෙනවා. මොකද්ද සෝරගන්න කියනවා? ආදේශන සම්බන්ධය. ආදේශන සම්බන්ධය කිව්වොත් අනිවාර්යයෙන්ම සෙරෙප්පු දෙක සෝරගන්න කියනවා. ඒ වෙනුවට යොදා ගන්න. රැයට පාන් කන්න හිතනවා. කඩේ ගියාම පාන් තිබුණේ ආපරන්නවා. පාන් වෙනුවට ආප ආදේශිකයක්. يعني දෙල් වෙනුවට පොල් ආදේශිකයක් නෙවෙයි. පොල් වෙනුවට පොල් තෙල් ආදේශිකයක්. කිරි දාලා කන්න හිතුවා ඉලවලුවක් කිරි පොල් ඉවර වෙලා තෙල් දාලා කනවා නේ එහෙම තමයි තියෙන්නේ අංක 3 ඉඳල නැහැ අතු ගන්න එතකොට බෝලත්ෙන් අතු ගන්න පුළුවන් ඊඩකට ඔස්ස විනෝට ඉඳල පුවක් කොලේ අඟට තියෙන එක ඒක කොළ පොත පුතේ කොළ වලින් ලියපු එකක් අතුල් පොත කියන්නේ නෑ ඒ ඔයා කියන්නේ පුවක් කොලේ අග්ගිස්සේ ගත්ත කෑම බෙදන් ගියපු එක කොළ පොත අතුල් පොත නෙමෙයි ඒ කියන්නේ ඒක මං චුට්ටක් කොළ දෙන්නම් අතුල් පොත කියන වචනේ මේ රට්ටිය ලියපු එකක් ඔය එහෙම මොකක් හරි එකක් තමයි ඒතර ඒක ගන්න බෑ මෙතනට අපිට සම්බන්ධය ගන්න වෙන්නේ අංක එක බෝලත්ත කියන එක මේ නෑ බෝලත්ත දැන්නම් නැහැ බෝලත්ත වැඩිපුර පාවිච්චි කරන්නේ මේ මිදුල අතු ගන්න නෙවෙයි කමත අතු ගන්න කමතේ දැන් v ඉස්සර පුතේ සාමාන්‍යයෙන් මේ v හුලං කරලා එහෙම ගන්න නෑනේ ඉස්සරහම නේද ඉස්සලා කරන්නේ ගොයම් මඩවන මොකක් කර කමකට v ටික දානවා ඊට පස්සේ හුලං කරන්න ගන්නෙ ඒතර ඒ ගන්නකොට මේ ඕකේ කාටු එහෙම තියෙනවා ඉතින් රොඩු ගොඩු ගොඩක් තියෙනවා බෝලත්ෙන් තමයි අතු ගන්න. ඒකට වෙනම මේ තියෙනවා මේ පඳුරු වර්ග. කැලේ හැදෙන නිකන් ඔය හැදෙන පඳුරු වර්ග තියෙනවා. ඒව කපලා වේලලා තමයි ගන්න. බෝලත්. අංක 1 තමයි පිළිතුර එන. බෝලත්ෙම මිදුල අතු ගන්න පුළුවන්. පපඩම කියන රහස් වචනේ ලියලා ඇත්ති තියෙන කොහොමද 1ද 2ද 3ද? පපඩම කියන වචනේට දාලා සංකේත අපි දන්නේ නැහැ. දැන් මේක ළමයි දැන් තර්ක කරනවනි. දැන් තාමත් තර්ක කරන්න බැරි කීප දෙනෙක් ඉන්නවා නම් දැන් ඔයාලටම තර්ක කරන්න ඇරිය එකයි. මේකේ අපි හේතුව මොකක්වත් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ සංකේත මොකුත්. හැබැයි මේක දිහා බලන් ගියාම පයනු දෙකක් තියෙන. එහෙනම් පයනු දෙකක් නෑ පයනු දෙකක් තියෙනවා. පළවෙනි එකේ කොටු දෙකක් තියෙනකන් නෑ. දෙවෙනි එකේ තියෙනවා. තුන්වෙනි එකේ ගන්න බෑනේ. මේ එතකොට පාඩම පවෙනෝනේ ඒක නිසා උත්තරේ දෙක හරි ඔන්න ඔය තර්ක කිරීම තමයි පුතේ මට අවශ්‍ය වෙන්නේ කට්ටියගේ ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගෙට යනකොට ඔය විදිහට තර්ක කරලා ගන්න පුළුවන් කියන්නේ කටපාඩම් කරලා ලියන උත්තර තියෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ බොහෝ වෙලාවට කටපාඩම් කරලා එකම තියෙන පරිසර විෂය කඩු ටික කටපාඩම් කරලා තියන්න වෙනවා ඊනට සිංහල ටික නේද ඉංග්‍රීසි වචන දෙමළ වචන එහෙම කටපාඩම් කරලා අවශ්‍ය වෙනවා මේ පැත්ත පුළුවන් වෙන්න ඕනේ හැබැයි විශේෂයෙන් මේ කෙටි පේපරේ තියෙන වැඩිපුර තර්ක කරලා ගන්න. ඒතර ඒ තර්ක කිරීමේ හැකියාව ඉන්න ඕනේ. එහෙම පුළුවන් වෙන්න ඕනේ. ඒතර මේක දිහා බැලුවට පස්සේ හිතනවා පළවෙනි උත්තරේද දෙවෙනි එකද තුන්වෙනිද නැතුණ නිකම් මේ 1 2 3 ටික එකක් ගල ගහන ගිහිල්ලා බෑ. තර්ක කරාම පැහැදිලිව පේනවා එකේ වෙනස් අකුරු හතරක් තුන්වෙනි එකේ නම් සමාන අකුරු දෙකක් තියෙනවා හැබැයි එක තියෙන්නේ පළවෙනි එකටයි අගටයි.
මේකෙ තියෙන්නේ මුල් අකුරු දෙක සමානයිනේ. එහෙනම් එහෙම එකක් තියෙන්නේ අංක දෙක. මුල් අකුරු දෙකට මේ කොටු දෙක වෙන්නද? සමජාත රසු දෙක වෙන්නද කියලා හිතනවා. මොනවාද මේ කරනවා ඇත්තේ? ගරනවා. හාල් ගරනවා. ගරනවා. මේ ඇතුලේ දාලා. ගරනවා. හාල් ගරනවා. පෙට්ටුවා. මේ මොකද්ද කරන්නේ? හලනවා. පෙනේරෙන් හලනවා නේද? හලනවා. පෙනේරෙන් හලනවා. පාවෙන්නේ සරුම් වලේ. සරුම් වලේ. නැව පාවෙනව නෙවෙයි, නැව ගමන් කරනවානේ. ඊනකට පිබිනවා. එකට බිබිනවා, දෙක බුරනවා, තුන්වෙනි එක මේ පුම්බනවා. 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 තුන්වෙනි එක පුම්බනවා. මුලින් දැක්වෙන පදයට සමාන අර්ථයක් දෙන පදය. කමත. නියර. කලවිට. කලවිට තමයි ගන්න වෙන්නේ. කලවිට. නියර කියන්නේ පුතේ ලියද්දකින්, ලියද්දක මේ වටවෙච්ච සාමාන්‍ය ලියද්දක ජලයේ රඳවා ගන්න. නියර කියන්නේ සෑ කුඹුරට යන පාර වගේ තියෙන්නේ. ඔව් කුඹුරට යන පාර වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ කුඹුරේ ලියද්දි ලියද්ද වෙන් කරපු පස් වලින් හදපු වැම්මක් මේක. ලියද්දෙන් ලියද්ද ලියද්ද තමයි කුඹුරු වල හානය එහෙම වෙනස් වෙන්නේ. ඒකෙන් තමයි ලියද්දේ වතුර ටික රඳව ගන්න. ඒ කියන්නේ දැන් අපි මහ කුඹුර ගත්තම මේ කුඹුරු වල කරන්න පුතේ වැඩිපුර තියෙන්නේ. වැඩිපුර කරන්න සාමාන්‍යයෙන් ඒලුත් වගා කරනවා, වී වගා නොකරන කාලෙට. කුඹුරේ සාමාන්‍යයෙන් කරන්නේ වී වගා කරන එකනේ. ඒතර වී වලට අවශ්‍යයි ජලය. ඒතර අපේ කුඹුර අක්කරයක් නම් ඔය වටේටම ලොකු එක මේ වතුර පුරව ගන්න බෑනේ. මේක අපි පොඩි පොඩි ලියදි වලට කඩනවා. ලියදි කීපයකට කඩනවා. ඒතර ලියදි වලට කඩලා ඒ ලියදි වෙන් කරන්නේ නියරකි. පස් වලින් හදපු නියරක් ලියදි වෙන් කරලා තියෙනවා. ඒකෝ ලියද්ද කියන්නේ කුඹුරේ තියෙන කොටසක් නේ. කමත කියනවා අපි සාමාන්‍යයෙන් මේ ගොයම් දැන්නම් කමත් නෑ කුඹුරු වල. කෙලින්ම මැෂින් වලින් කපන්නේ. ගොයම් මඩවන්න එපැයි. නේද? වී කප ගොයන් කපුවට පස්සේ ඒ ටික මඩවන්න ඕනේ. ඒකටම තමයි පුතේ කලවිට කියලා කියන්නේ. අංක 3 උත්තරේ. සතුටට කියනවා දොම්නස ප්‍රීතිය දුක. ප්‍රීතියනේ. ප්‍රීතිය. දොම්නස කියලා නම් කියනවා. දොම්නස කියන්නේ දුක. සොම්නස කියලා නම් කියනවා. අර මේ ගීතයක් හම්බෙනවා. මොකද සොම්නස හෝ සන්තාපේ හමුවේ සිහිවේ සිහිවේ අම්මා. අතර වසර විශේෂ නිර්දේශයකට කොහෙද අයිති වෙන්නේ? මොකක් හරි තියෙනවා එක. සොම්නස හෝ සන්තාපේ හමුවේ. සොම්නස කියන්නේ සතුට, සන්තාපේ කියන්නේ දුක. හරි. ඉතින් දුකට වුණ වචන ගොඩක් හම්බුනවා. දොම්නස දුක, සන්තාපය, ශෝකය දුකටනේ. සතුටට සොම්නස, ප්‍රීතිය, සන්තෝෂය ගොඩක් තියෙනවා. ප්‍රකාශයෙන් කියවෙන පුද්ගලයා හොඳින් අර්ථවත් වෙන වචනය. විමලදාස අනුන්ගේ යහපතට වඩා තමන්ගේ යහපත පතන්නේකි. අනුන්ගේ යහපතට වඩා තමන්ගේ. ඒ අනුව විමලදාස කවුද? ඒ කියන්නේ අනුන් ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ, තමන් ගැන පමණක් සිතන පුද්ගලයන් තමයි පුතේ ආත්මార్థකාමියා කියලා කියන්නේ. සෑ තමන් ගැනත් අනුන් ගැනත් හිතන අයට තමයි පරාර්ථකාමිය කියන්නේ. එතන පුතේ තමන් ගැනත් අනුන් ගැනත් නෙවෙයි, මේ තමන් ගැන නොසිතා අනුන් ගැන පමණක් සිතන කෙනා තමයි පරාර්ථකාමියා කියලා කියන්නේ. නෑ දුර්ජනයෙක් නෙවෙයි මේකට. අංක දෙක පරාර්ථකාමී. පරාර්ථකාමී කියන එකේ අදහස වෙන්නේ තමන් ගැන හිතන්නේ නැතුව අනුන් ගැන පමණක් සිතන කෙනෙක්.
සමාජශීලීයි කියා තමන්ගේ ප්‍රශ්න මුකුත් තමන් ගැන හිතන්නෙම නෑ. එයා අනිත් අයට උදව් කරන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. පරාර්ථකාමී. ආත්මාර්ථකාමී කියන්නේ අනුන්ගේ යහපතට වඩා තමන්ගේ යහපත විතරමයි හිතන්නේ. සෑ දුර්ජනයෙක් කියන්නේ මොකක්ද? කවුද? නරක පුද්ගලයෙක් වගේ අදහසන්නේ. දුර්ජන. වැරදි වැඩ කරන කෙනෙක් වගේ. සිරිරත්න කිසිම වැඩක් නොකර නිකරුණේ කාලය ගත කිරීමට කැමැත්ත දක්වනවා. කොහොම කෙනෙක්? අලසේකි. කම්මැලි පුද්ගලයෙකි. අලසේකි. කපටි කියන්නේ අනිත් අය රවට්ටන කෙනෙක්නේ. දුදනෙක්. නරක වැඩ කරන කෙනෙක්. සුදනා දුදනා. සුදනා කියන්නේ හොඳ වැඩ කරන කෙනා. දුදනා කියන්නේ නරක වැඩ කරන කෙනා. ස්තැනට හොඳින් ගැලපෙන වචනය තෝරන්න කියලා අපිට කියනවා. මුට්ටියේ උයන්නේ බත් නම් කබලේ මොනාද කරන්නේ? පාන් පුච්චනවද, ආප පුච්චනවද, රොටි පුච්චනවද? රොටි. රොටි පුච්චන්නේ නේ. බටර් හදන්නේ කිරි වලින්. ජාඩි හදන්නේ මොනාගෙන්ද? මාළු. කොහොමද මාළු ජාලි දාන්නේ? මාළු නරක් වෙන්න නැති වෙන්න. ඒක තමයි මාළු නරක් වෙන්න නැති වෙන්න පවත්වාගෙන යන එකක් තමයි පුතේ ජාඩි කියන්නේ. උතර ඒකෙදි වෙන්නේ මේ ලුණු දාලා මම හිතන්නේ ඔබ තියන්නේ දාලා මේ තියනවා. මුට්ටියක වහලා තියලා තියන්නේ. ඒ තියලා තිබ්බට පස්සේ මේ ටික දවසක් යනකොට ඔක හැදෙනවා පුතේ පණුව. හර තියෙන විදියට ඊට පස්සේ පණුව ඉවත් කරනවා මම හිතන්නේ. ඊට පස්සේ මාළු නරක් වෙන්නේ නැහැ කියලා කතාවක් තමයි කියන්නේ. ඒක මේ නිකන් තැඹිලා වගේ තියෙන්නේ මාළු. කාලයක් තියාගන්න පුළුවන්. එහෙම තමයි මම අහලා තියෙන ජාලි දානවා. ඊට පස්සේ නැවතු කියලා කන්නවා. මාළු ජාලි දානවා. පළමු රූපයෙන් දැක්වෙන ද්‍රව්‍ය සමග අර්ථවත් සම්බන්ධයක් දක්වන ද්‍රව්‍ය. පොරව. අංක දෙක. කොටයක් නම් තියෙන්නේ උදැල්ලෙන් බලන්න බෑ. පොරවෙන් පුළුවන්. මුළුවෙන්මුත් බෑ. පොරව. ඊනකට තියෙන්නේ මොකද්ද? පොල්ලුලක්නේ. පොල්ලුලක්. අපි නම් උදැල්ලෙන් පොල්ලෙලි ගැහුවට ඇත්තටම පොල්ලෙලි ගහන්න තියෙන පොල්ලුල. එහෙනම් කොස් ගෙඩිය පොල්ලුලින් බෑ. දෙක බොල් ගෙඩිය. තුන වට ගෙඩියන්නේ. දෙක එන්නේ. රූපෙන් දැක්වෙන දෙය හා සම්බන්ධ කාර්ය මොකද කරන්නේ? මේකේ පොල් ගන්න. මේකේ මොකද කරන්නේ? ඇමදීම. යතු ගෑම කියලා කියන්නේ යතු කැටියෙන්. මිරිකීම කියන්නේ රෙදි නිමිරි ගන්න වෙන්නේ. ඇමදීම. හරි. මේ ඇතුලේ යතු ගෑව නම් හොඳට දියේ. යතු ගෑව නේද? කියන්නකෝ සංඛ්‍යා රටාව කවුද කියන්නේ? මම කියන්නම්. අනජ කියන්නකෝ පළවෙනි එක. සේ දෙකයි දෙකයි හතරයි 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 අටයි හතරයි දෙකයි හයයි හයයි එකයි හතයි එකයි දෙකයි තුනයි 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 හයයි. කියනවා කියන්නේ පිළිතුරු අංක එක එනවා කියලා. හරි. ඕක එයා කිව්වට වෙනස් විදිහට රටාව හදපු කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න පුළුවන්. එයා කියපු විදිහට වඩා වෙනස් විදිහකට මේක හදා ගන්න පුළුවන් නම් අටෙන් අටෙන් දෙකක් හයයි හයෙන් හතරක් දෙකයි. හරි. හතෙන් දෙකක් පහයි පහෙන් එකක් හතරයි. හරි. හයෙන් දෙකක් හතරයි හතරෙන් තුනක් එකයි. හොඳයි. එක එක විදිහට හදන්න පුළුවන්. දැන් අනුජ කියන්නේ මේ සංඛ්‍යා 3 එකතු 8යි කියලා මේකෙන් මේ දෙකම අඩු කරන අපොම මේකත් වෙනවා. එහෙමත් වෙන්න පුළුවන්. හරි කොහොම හරි කමන්නේ නැහැ සංඛ්‍යා රටාව. යට එක වෙන කෙනෙක් කතා නොකරපු කෙනෙක් යට එක සංඛ්‍යා රටාව ගැන කියනකෝ. නෑ මම අනුජ කිව්වා. වෙන කවුරු හරි කම් chance එක.
सर मामा तो ही ने क्या बा हाय आए तू नाई नामे आए मैं क्या नहीं आते ही नामे क्या तू नाई नहीं एहम ने मैं क्या नॉन बुद्धि पाले भी नहीं है किम पटांग गान संख्या रटाव मैं पटांगन पाले भी नहीं है ओए दिखा एक तू कराना अरे दिए अरे तू ही ने किया ही तू ही ने किया नहीं का तमाई तू ही ने पटांगा ने पाले भी नहीं है कि यार तुम ही नहीं के लिए में उत्तरे किया दें ना सामान्य संख्या रटाव किरण कोड़े पहेदरी करने कोड़े तू ही ने मेतरी पटांगा मेतरी पटांगा ओ इतनी बेने के नहीं अटाई देखाई अटाई देखाई दहायाई एक अटाया के गुरान दासे आई अरे नमे आई हायाई नमे आई हायाई हलवाई हलवाई देखाई दा हताई हायाई अरे हतराई दहायाई दहायाई तुनाई दहा तुनाई हाँ एक अने मूल संख्या तो नहीं कर देता मैं अगर इन्हें हाँ तो ही ना तो क्यों एक तो मैं मित्र ही पटांग गया मंग यार मित्र ही ओके क्रम देखाती है ना वा हाय जब देख लिया क्रम यंग मैं किंग मैं काटू कर ला मैं देख कर माटू कराम मैं उड़े के ना मैं बोलूँगा नेसर अटाई हायाई एक तू कर ला अटाई हायाई दा हतराई देखाई दा से आई अरे नामे आई पुलवा अरे हायाई पुलवा पहलवाई देखाई दा हताई हिम्मत गाना बुलुआ तुलम ब्लॉग को हमारे गाने बुलाए कि तुकलो नहीं मैं पत्रे नहीं ये नहीं तो कुछ तो है मेरा टावा टावा भी देखने हाथ दाने पुलवा बोलो हम कुते भी तो कमर तो बोलो आ ये तो कुछ है मैं के मान नहीं तो किया ने किये देंग मैं मने ने मेतने संख्या रटाव देंग वाला गिदर दी हदली वराई ने मैं काफी साकाच्चा कान की वो मैंने कहा ठीक है नमन है भाई संख्या रटा वाला अभी क्या ने कहा ठीक तो देवाल टिका तीन मूली के देवाल टिका ये तो कुछ देगा अभी हदीसी ये बात मित्री इन संख्या रटा हुआ देंग अरे दारु केपिंग रहे हम मित्री मैं के पटांग नहीं तुम्हें नहीं के ये संख्या रटा हुआ इतना किया ना गियो तभी मेकिंग इतना संख्या रटा हुआ या करना गियो उत्तर या केन्ना पुलवा है भाई ये रटा देखो मूल देखे नोटी बेन पुलवा समाहरे पाले भी नहीं कि आप रटाव का हुए ना ये रटाव गिल देवनी के बेलो देवनी के ये रटाव नैति वेन बोलवा ये ना आप आए रटाव में जरी मागा नहीं ना मुकद मैं कैसे ले रटा गोड़ा तीन बोलो समाहरे में ठीक है उपको मैं कहता हूँ दाने दाने में यहाँ नहीं ये मैं बाला नो ने अभी किया ने बेअप टीम ये तो कुट है मतलब मैं के दिन दाह से ना मैं दाह हाथे ही मैं दाह हाथे के विधि है ना बोला नहीं दाह हाथ नहीं मित्र ही मैं इन्हें दाह तो तमाम इन्हें मेरी के तो नहीं तेरे मेकअप बालान ना नंग मेने पाले भी नहीं किंग दो पटाका ये रटाओ देवनी कर दाल बालो हर देखिए ला ना एक आ तुम्हें कर दाल हरी ना आने के तमा उत्तर ही ये मत उत्साह कराना होनी ये मत तमा वालों उत्साह करो हदर दिए नहीं हरे ये ना विश्व टेकर विसी एक आ तुम्हें भी उत्तर ही नहीं मुलिंदेक के ना රූප තුනට අපිට ගල්ප ගන්න ඉන්න පදංක කීයද එක එක සිව්පා සත්තු එක පාද හතරක් සහිත සිව්පා එහෙම නැත්නම් කිරිබි වෙන්න සත්තු තමයි මේ රූප තුනේම ඉන්නේ සිංහයා මුවා අශ්වයා ඡේද ඉදවල वाहन महामार्गे गमन करने वाहन अंक देख अंक देख अंक देख अनेक रूप देख संग नुगल पेन रूप है මකුළුවාට පාද 8යි ඌකුමි සතෙක් නෙවෙයි. ගෝනුස්සාටත් පාද 8යි ඌකුමි සතෙක් නෙවෙයි. මේ ඔක්කොම පිළිගන්න. ඒ උන්ට පියාඹන්න පුළුවන්. ආ මේ දෙන්න පියාඹන්න පුළුවන් මේ දෙන්න පියාඹන්න පුළුවන්. මුන් දෙන්නට පියාඹන්න බැහැ. පළවෙනි 24 එකේ
මේ කරපොත්තයි මැස්සයි කෑම පිරිසිදු කරන්න නෙන්නේ. ඔව් එහෙම සම්බන්ධයක් ගන්න පුළුවන්. හොඳයි. ඊනකට සාන්තකේ අයියා නිශාන්ත. සාන්තකේ අයියා නිශාන්ත. සුජීවගේ පියා සාන්ත. එහෙනම් නිශාන්ත කියන්නේ සුජීවගේ තාත්තාගේ අයියා. තාත්තාගේ අයියානේ සාන්තකේ අයියා නිශාන්ත සුජීවගේ පියා සාන්ත. සාන්ත කියන පුද්ගලයාට සුජීව කියලා පුතෙක් ඉන්නවා. එහෙනම් සුජීවට ගත්තම සුජීවගේ තාත්තා තමයි සාන්ත. තාත්තාගේ අයියා තමයි නිශාන්ත. එහෙනම් තාත්තාගේ අයියා නිශාන්තගේ කවුරු වෙයිද? අංක තුන කියලා කියන්නේ අංක එක එන්නේ මහප්පා. තාත්තගේ අයියා මහප්පා. තාත්තගේ මල්ලි බාප්පා. තාත්තගේ තාත්තා තමයි සීයා. තාත්තගේ අයිය කෙනෙක් ඉන්න මහප්ප වෙනවා අංක එක. විස්කෝතු 36කින් 6ක් හැර ගැන් 30යි. 30ට 6 ඒවා. කවර එක හොයගෙන ඉසිරිද? 30ට 5යි පුතේ. 5යි. 36න් 6ක් හැර ඉතිරි. ඒ කියන්නේ 30යි හැවුරුවේ. 36න් 6ක් අඩු කරන් 30යි. 30ට 6 ඒවා පුතේ 5යි. 6 + 5 තමයි 30. කියන්න. නදීරාගේ වයස අවුරුදු 8යි. මවගේ වයසෙන් 4 ගුණයක්. 8වරක් 4. 8 වාරයක් 4. 32යි. 2ක් එනවා. 2යි. නදීරාගේ පියා මවට වඩා අවුරුදු 8ක්. 32ට 8ක් එකතු කරාම 42යි. 42යි. 32ට 8ක් එකතු කරාම 40 විතරයි. මේ තුනක් විතරයි. එහෙනම් 14ට 3 ඒවා බලන්න වෙනවා අපි. 3 6 9 12 හතර පාරක් ගියෝ. හතර පාරක් ගියෝ. ඉස්සලා අහගමුකෝ. පස් පාරක් යන්න ඕනේ. අහගමුකෝ. හතර පාරක් ගියොත් මට ගේන්න පුළුවන් බීම පෙට්ටි 12ක් විතරයි. 14න් 12යි හතර පාරක් ගියොත් ගේන්න වෙන්නේ. දැන් තව බීම පෙට්ටි දෙකක් ඉතිරි වෙනවා කඩේ. ආන්න ඒ දෙක ගේන්න තව පාරක් වීල් එක යන්න වෙනවා. පස් පාරක් යන්න වෙන. පස් පාර. විමල් ළඟ ඇති මුද්දර ප්‍රමාණයෙන් භාගයක් අමල් ළඟද? අමල් ළඟ ඇති මුද්දර ප්‍රමාණයෙන් භාගයක් කමල් ළඟද? කමල් ගාව 4යි. අපි අවසරයක්. කමල් ගාව 4යිනේ. භාගයක් 4යි නම් පුතේ අමල් ගාව කීයක් තියෙනවද? 8යි. අමල් ළඟ ඇති මුද්දර ප්‍රමාණයෙන් භාගයක් අමල් ගාව. භාගය තමයි 4. 8ක් තියෙනවා. දෙකක් නෙමෙයි හොඳේ. එහෙනම් අමල් ගාව 8 නම් විමල් ගාව ඒ වගේ දෙකක්. 16යි. දැන් අපිට එකතු කරන්න වෙනවා 16ට එකතු කරන්න වෙනවා 8ක්. ආයෙත් එකට එකතු කරන්න වෙනවා 4ක්. එකතු කරලා ගලම් 4ක් එකතු කරන්න වෙනවා. එහෙනම් පුතේ 16 4යි 20යි 24යි 28යි නේ. 20 28යි 28. ඔව්. සිද්දනා ළඟම 28ක් තියෙනවා.
රුපියල් 20 නෝට්ටුවක් දී පෑනක් ඉල්ලු විට වෙළෙන්දා තවත් රුපියල් 5ක් මගෙන් ඉල්ලාගෙන කියන්නේ 20යි 5යි 25ක් කරගත්තා. පෑන සමග ඉතුරු ලෙස රුපියල් 10ක්. 25න් 10ක් අඩු කරාම 15යි. පෑන රුපියල් 15ක් වෙලා. පෑන රුපියල් 15ක් වෙලා. තුන පහ යන සංඛ්‍යා දෙකෙන්ම ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යාවන් නොවන්නේ. 15 අපි එක සංඛ්‍යාවකින් බෙදাইয়া. පහෙන් බෙදමු හරි? ලේසි එකනේ. 15 පහෙන් බෙදෙනවද? දෙකට පිළිතුරු කියන්න ඕනේ. පහෙන් බෙදෙන සංඛ්‍යාවක් හොයාගන්න ලේසි ක්‍රමය කියන්න මට. අග ඉලක්කම් දෙක පහෙන් බෙදලා කරන්න ඕනේ. අග ඉලක්ක කම ඉලක්කම් දෙකම ඕනේ. අග අවසාන ඉලක්කම පහෙන් බෙදනවා නම් ඒක පහෙන් බෙදෙන සංඛ්‍යාවක්. එහෙම නැත්නම් තව ලේසිකක් තියෙනවා. තවත් ලේසික ගන්නවා. අග ඉලක්කම බිංදුව හෝ පහ නම් ඒක පහෙන් බෙදනවා. වෙනස් සංඛ්‍යාවක් නම් ඒක පහෙන් බෙදෙන්නේ නැහැ. වැදගත්. මොකද 5 10 15 20. එතකොට පුතේ 15 පහෙන් බෙදනවා 30 පහෙන් බෙදනවා. අග ඉලක්කම 5 හෝ බිංදුව නම් පහෙන් බෙදෙන සංඛ්‍යාවක්. ඊට වඩා වෙනස් එකක් නම් පහෙන් බෙදෙනවා 15. හරි ඒක ඊනකට බලන්න පුළුවන්. මං ලේසික ගත්තේ 5. පහෙන් පුතේ 15 බෙදෙනවා 30 බෙදෙනවා 42 බෙදෙනවා. ඒතර උත්තරය හදන්න දෙයක් නැහැ ඉතින්. ඵලෙන් දෙක වෙන්න බෑනේ නොබෙදෙන සංඛ්‍යාවනි අහන්නේ. 15 3න් බෙදෙනවා පුතේ. 3 අරක් 5 15යිනේ. 3 අරක් 10යි 30යි. 30ත් පහෙන් මේ 3න් බෙදෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ අංක 2 3 3. නොවන්නේ අංක 3. මේක ඇඳ ගන්න වෙනවා. කටුකොලයක් ගන්නකෝ. නම් ටික ලියා ගන්න. 30 එකට මේ උත්තරේ 30 එක රුපියල් 15. කටුකොලයක් කරා නම් ටික ලියා ගන්නකෝ. නම් ටික කවුද සමාන්? සාරත්, සජිත්, සමන්ත වඩා සරත් ගන්තේ දක්ෂයිලු. මොකද මං කරන්න මිදන්නේ. ලකුණු දා ගන්නවා. ඔව් මම මෙහෙම කරනවා. ප්‍රස්තාරය දා ගන්නවා. මෙන්න සමන්ගේ ගණිතයේ දක්ෂතාවය. සමන්ට වඩා සජිත් දක්ෂයි. මම මේ චුට්ට කුසලඳ ගන්නවා. ලකුණු දා ගන්න පුළුවන් නේද? මට අග්ගා ලේසිඳ ඉරි කැලා ගහගත්තා. සමන්ට වඩා දැන් සරත් දක්ෂයි ගණිතයේ. සජිත් තරම් සරත් ගණිතයේ දක්ෂ නැල්ලු. සජිත් තරම් සරත් ගණිතයේ දක්ෂ නැහැ කියන්නේ සජිත් සරත්ට වඩා දක්ෂයි. මම මෙහෙමනේ. හරි නේද? මොකම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම කරගන්නත් පුළුවන්. මේකට උත්තර මේ ඉලක්කම් ටික දාන්න යන ප්‍රමෝ යටින් දාන්නම්. සමන්ට වඩා සරත් දක්ෂ නම් සමන් ගණිතයේ ලකුණු ගත්ත පුතේ 70ක්. සරත් ඊට වඩා වැඩි. සරත් 80ක් ගත්ත කීමුකෝ අපි. සජිත් තරම් සරත් දක්ෂ නැත්නම් සජිත් 90ක් කරන් දෙන්න. මම වැඩිම ගත්තේ කවුද කියලා හොයන්න පුළුවන්. මේ මම ක්‍රම දෙකක් කරේ මේ. හොඳේ. ලේසි ක්‍රමයක් පාවිච්චි කළා. එහෙනම් මෙතන දක්ෂයා කවුද? සජි. සජිත්. සජිත් දක්ෂයා. රෝගියෙකුට වරකට පෙති දෙක බැගින් දවසට 3 වරක් නම් එක දවසකට පෙති කීයක් ඕනද? 6ක්. 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 දවස් 3කට 6 වාරයක් 3 18යි 18යි ගංගාට වඩා ලංකා වයසින් අඩුයි තරංගාට වඩා ලංකා වයසින් වැඩි අර ක්‍රමයේම තමයි පාවිච්චි කරන්නේ ගංගාට වඩා ලංකා වයසින් අඩුයි නම්
गंगा, तरंगा, लंका, लंका, लंका मेदर दाम नहीं थे, लंका मेदर दारा तरंगा अगर दाम, अरे गंगा आट वड़ा लंका वैसी नडुई नाम, अभी तुम गंगा आट आउट तो दहाया कुना कियला, लंका वैसी नडुई ना लंका आट अभी अठाई किया दाम, उड़ा कर आसानी में उतरने तो और उधर देखा खाली करने को जाए मैं तो आवत अभी तरंगा आट वड़ा लंका वैसी नडी दो, तरंगा डे रंग हायाक पेंडे, वैसी अड़ू में काउ दे तरंगा ने තරංගා මේක උස විදිහට දාන්නත් තිබුණා ගංගාට වඩා ලංකා වයසින් අඩුයි නම් මෙන්න ගංගා වයසයි මෙච්චර වයසයි ලංකා ඊට වඩා අඩුයි තරංගාට වඩා ලංකා වයසින් වැඩි නම් තරංගා ඊට වඩා අඩු කෙනෙක් නේ කොහොමද ඇඳ ගන්න තිබුණා කැමැති ක්‍රමයකට ඇඳගෙන කැමැති ක්‍රමයකට ඉලක්කම් දාගෙන උත්තරේ ගන්න පුළුවන් තරංගා උත්තරේ එන්නේ पेर गिरी देखक मिलट अंब गेडिया गन्न पुलवालू पेर गिरी देखक मिलट अंब गेडिया अंब गिरी देखक मिलट एप्पल गेडिया पेर गेडिया रुपया लटाई नाम पेर गिरी अंब गेडिया किया कोई दे पेर गेडिया अटाई नी पेर गेडी देखक मिलट अंब गेडिया किन अटवर देख दास है अंब गेडिया दास है अंब गेडी देखक मिलट एप्पल गेडिया एक एन दास है वा देखा अपनी तीस देगा दास सेवा देगा कितना राम तीस देगा मिनट तो तीन तीन नादवन और लोसो प्रथम वाला टा हाय टे पासन वाला टे एक का हाय फिर देने गाना करने का बड़ा होना है देख का हाय आई तीह तून हाथ हाथरा हाथ आई तीह पाहा आटे हाँ ගණන්කණ යන එක හොඳයි 6 1 6 32 7 3 7 3 4 8 5 7 8 වතාවට පෙරවරු 8 රුපියල් 30කට දෙහිගෙඩි 10යි එන එකක දෙහිගෙඩියක් කීයද 5යි 30කට 10ක් ගන්නකොට එකක් පහක් වෙනවද 6 2යි මං අහන 30කට 10ක් පුළුවන් එකක් එකක් කීයද රුපියල් 3යි रुपयाल तू ना एक याने तीह बेदान नौ ने दहाई का रुपयाल तू ना यह ना पुत्र विस्तर तू रेवा किया तीरो हाथाई विस्तर तू रेवा तीर ने पुत्र तू ने हाया नावे दोलाहा पहालो दहाट हाया तीर हाथाक पे ने पुत्र विसी एकटे අපිට හතක් දෙන්නේ නැහැ. ඉතුරු රුපියල් දෙකක් ඉතුරු වෙනවා. මුදලාලි අනිවාර්යයෙන්ම රුපියල් 20ක් අරන් ගිහලා දෙගෙඩියක් තුනයි නම් දෙගෙඩිය දෙන්න ගියොත් 6යි දෙන්නේ. 6යි දෙන්නේ ඉතුරු රුපියල් දෙකක් දෙයි. තව රුපියලක් දුන්නොත් නම් හතක් ගන්න පුළුවන්. 6යි. එතන මං හදාගත්තේ එක ගෙඩියක් කීයද කියලා. හරිද? එහෙම නැත්නම් මේක හදාගන්න බෑ. රුපියල් 30ට දෙහිගෙඩි 10යි නම් එක දෙහිගෙඩියක් කීයද කියලා හදාගත්තා 30 10න් බෙදලා. එතන එක දෙහිගෙඩිය රුපියල් 3යි. එහෙනම් 20ට 3 23න් බෙදුවම දෙහිගෙඩි කීයක් ගන්න පුළුවන්ද කියලා හදා ගන්න පුළුවන්. අඹ 64යි මලු 6 බැගින් ඇසුරු විට මලු වල 6. පුතේ 6 වරක් නම් කෙලින්ම 60ට 10යිනේ. අර 10 8යිනේ. 64න් 60ක් අඩු කරාම या कितने नंदे? अतरा अतरा कितने नंदे? नाये ना मिनट तो तिहक बाढ़ अंकरालू गए ना पैर बाग या मिनट तो दिया है पैर बाग है क्यों मिलाऊं ने? ओ
සරලා පස්වරු 7 සිට 7යි 30 දක්වා පාඩම් කරනවා. ඒ කියන්නේ එකම වෙලාවයිනේ. ඒ වාගේයි. ඔව්. 30යි කියන්නේ. දෙනාම එක සමාන කාලේ කාලයක් පාඩම් කළා අය. මෙහෙම තමයි එන්නේ. අංක 3 තමයි පිළිතුර වෙන්නේ. සර්